අයිබුවන් කියලා පිළිගන්නව හැමෝම සිංගිත ඉස්කෝලේ YouTube නාලිකාවට විෂයානුබද්ධ තොරතුරු දැනගැනීම සඳහා සිංගිත ඉස්කෝලේ YouTube නාලිකාවත් සමඟ දිගටම රැඳී සිටින්න. අද මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙන්නේ ජලජ පැලෑටි හා ජලාශ්‍රිත පැලෑටි වර්ග පිළිබඳව. ජලජ පැලෑටි සහ ජලාශ්‍රිත පැලෑටි වල තොරතුරු කීපයක් අපි දැන් බලමු. කුමුදු කුමුදු පැලෑටියේ තරමක කුඩා කොළයක් තමයි තියෙන්නේ. කොළේ දිලිසෙන සුළු ස්වභාවයකින් යුක්ත වෙන අතර පෙති පහකින් යුතු සුදු පාට කුඩා මලක් මෙහි හටගන්නවා. මලී මැද කොටස ලා කහ පැහැයකින් යුක්තයි. කෙකටිය මල් කුරුල්ලෙකුගේ හොටයක් ආකාරයට තමයි හැදෙන්නේ. සුදු පාටින් යුක්ත මේ මල වෑංජනයක් සකස් කරගන්න භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම කොළයේ දිගටි හැඩයකින් යුක්ත වෙනවා. ඒ වගේම තමයි කෙකටිය අලේ තඹල ආහාරයක් විදියට ගන්නවා. හරිම රසවත් අල වර්ගයක් තමයි කෙකටිය අලය. වර්තමානයේදී නම් ජලාශවල කෙකටිය මල් දකින්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. සැල්විනියා ඉතාම ආක්‍රමණශීලී ජලජ පැලෑටියක්. මේ බලන්නකෝ, ඉතාම සරුවට වැඩිලා තියෙනවා මේ සැල්විනියා. ජලාශවල ජලධාරිතාව අඩු මට්ටමකට රැගෙන ඒමට සැල්විනියා පැලෑටිය විශාල බලපෑමක් කරනවා. ග්‍රාමීය වැව් ගොඩවීමට බලපාන ප්‍රධාන සාධකයක් තමයි සැල්විනියා. කෙසේ වෙතත් ඒවායේ හැදෙන සුද්ධ ජීවීන් මාළුවන්ගේ ආහාරය සඳහා ප්‍රයෝජනවත් වෙනවා. ඒ වගේම තමයි මාළුවන්ට ආරක්ෂාවට වාසස්ථාන සඳහා මේවා වැදගත් වෙනවා. පත්‍රයේ තද කොළ පැහැකින් යුක්තයි. මේ බලන්නකෝ, හොඳට සරුවට වැඩිලා තියෙන සැල්විනියා. මානෙල් මල් තද නිල් පැහැකින් යුක්ත ඉතාම පියකරු මලක් තමයි මානෙල් මල. මානෙල් මල ඇතුලේ රේණු කහ පැහැයින් යුක්ත වෙනවා. මානෙල් මලක් ජලාශවල ඊතරම් සුලභව දක්නට ලැබෙන මල් වර්ගයක් නෙවෙයි. ඊටාම දුර්ලභ ශාකයක් විදියට මානෙල් හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඊටාම වටිනා ඖෂධයක් ලෙස මානෙල් හඳුන්වනවා. මානෙල් වල අලුත් පැල හටගන්නේ මානෙල් කොළේ මැද්දේ කියන කාරණේත් ඔයාලා මතක තියාගන්න. වර්තමානයේදී දෙමුහුන් මානෙල් මල් වර්ග විශාල සංඛ්‍යාවක් අපට දැක ගන්න පුළුවන්. විවිධ පාටින් යුතු මානෙල් වර්ග ඒ අතර අපිට දකින්න පුළුවන් වෙනවා. මේවා විසිතුරු පැලෑටි ලෙසත් වගා කරනවා. ඒවට හොඳම උදාහරණ තමයි ඔයාලා මේ දකින්නේ. මල්වල වගේම කොළවලත් විවිධ පැහැයෙන් යුතු මානෙල් අපිට දැක ගන්න පුළුවන්. ඕලු මල් ඕලු පැලෑටිවල පත්‍රයේ දැති සහිත රවුම් හැඩයක් තමයි ගන්නෙ. ඒ වගේම ජලයෙන් උඩට මතුවන ඕලු මල සුදු පැහැයෙන් යුක්ත වෙනවා. ඕලු මලේ වටේට පිපිලා තිබෙන පෙතිවල පිටපැත්තේ ලා කොළ පැහැයකින් යුක්තයි. මල ඇතුලේ ලා කහ පැහැති රේණු රාශියක් පිහිටලා තියෙනවා. ඒ වගේම තමයි ග්රාමීය ප්‍රදේශවල මේ ඕලු දඬු වලින් ඉතාම රසවත් ව්‍යංජනයක් සකස් කර ගන්නවා. පූජා කිරීම සඳහාත් ඕලු මල් භාවිත කරනවා. ඉතාම පියකරු මලක් හට ගන්නා නෙළුම් පුද පූජා සඳහා භාවිත කරනවා. රතු නෙළුම් සුදු නෙළුම් ලෙස නෙළුම් මල් වර්ණවත් වෙනවා. නෙළුම් කොළේ මත ආහාර බෙදාගෙන කෑමට බොහෝ පුද්ගලයන් ප්‍රිය කරනවා. ඒ නෙළුම් කොළේට බෙදෙන ආහාර අමුතු රසයකින් යුක්ත වීම නිසා. ඒ වගේම තමයි නෙළුම් මලක පෙති හැලී අවසන් පසු සෑදෙන නෙළුම් බට්ටා තුළ ඇති නෙළුම් ඇට ආහාරයක් ලෙස භාවිත කරනවා. කොළ පැහැයකින් යුතු නොමේරු නෙළුම් ඇට තම්බා හෝ අමුවෙන් ආහාරයට ගන්න පුළුවන්. ඒ ප්‍රණීත ආහාරයක්. ඒ වගේම තමයි මේරු නෙළුම් ඇට කළු පැහැකින් යුක්ත වෙනවා. ඒ ඇටත් තලලා එහි සුදු පැහැති මඳ ආහාරයට ගන්න පුළුවන්.
මඩ ඇතුලේ ඇති නෙළුම් අල රසවත් ව්‍යංජනයක් ලෙස සකස් කරගන්න පුළුවන්. නෙළුම් කොළයකට ජල බින්දුවක් දැමූ පසු නෙළුම් කොළයේ නොතිමි ඒ මත නොරැඳී ජල බින්දුව ආපසු වැටෙනවා. සුලභව දැකිය හැකි ජලජ පැලෑටියක් තමයි පෙඳ පාසි. ජලජ ජීවීන්ට ආහාර සපයන පැලෑටියක් ලෙසත් පාසි හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ජලජ ජීවීන්ගේ ආරක්ෂාව සඳහා සැඟවි සිටීමටත් පාසි නිසා හැකියාව තිබෙනවා. තවත් සුලභ ජලජ පැලෑටියක් තමයි දියහවරිය කියලා කියන්නේ. දියහවරිය විසිතුරු ජලජ පැලෑටියක් ලෙස මාළු ටැංකියවල වගා කරන ඔයාලා දැකලා ඇති. ජපන් ජබර තද කොළ පැහැති කොළයක් සහිත ජපන් ජබර සුලභ වැඩෙන ජලජ පැලෑටියක්. සුදු සහ දම් පාටින් යුත් පියකරු මලක් ජපන් ජබර තුල හටගන්නවා. ජලයේ සහ ජලාශ්‍රිත වැඩෙන තවත් පැලෑටියක් තමයි පන්. විවිධ පන් වර්ග ගැන ඔයාලා අහලා ඇති. ගල් ඇහැ, තුන්ඉරි ආදී පන් වර්ග ඒ අතර ප්‍රධාන තැනක් ගන්නවා. පැදුරු විවීම, වට්ටි, පෙට්ටි, හැඳියවන්, පන් මලු ආදී සකස් කිරීම සඳහා යොදා ගන්නා ස්වභාවික අම්ද්‍රව්‍යයක් තමයි පන් කියලා කියන්නේ. මෙවැනි භාණ්ඩ සඳහා වෙළඳපොළේ හොඳ ඉල්ලුමක් තියෙනවා. පන් උදුරලා, අවුවේ වේලලා, විවිධ සායම් වර්ග යොදලා විවිධ භාණ්ඩ ලස්සනට නිර්මාණය කර ගැනීම සඳහා අම්ද්‍රව්‍යයක් විදියට පන් යොදා ගන්නවා. ඊළඟට ඔයාලා මේ දකින්නේ තවත් ජලජ පැලෑටියක්. මේ පැලෑටියේ නම තමයි බෙරු. ජලයේ වැඩි ඇති දිගටි ශාකපත්‍ර සහිත මේ තනකොළ වර්ගයේ බෙරු කියන නමින් තමයි හඳුන්වන්නේ. ජලයේ මත ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වෙනවා. ඒ වගේම අපි බලමු තවත් ජලජ පැලෑටි කිහිපයක්. හයිඩ්‍රිල්ලා, වැලිස්නේරියා, කොක්මොට, දියසියඹලා, නිල් මොණරැස්ස, දිය හබරල, දිය ගෝවා වගේ පැලෑටි ජලජ පැලෑටි ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි අපි තවත් බලමු ජලාශ්‍රිත පැලෑටියක් පිළිබඳව. මේ ඔයාලා දකින්නේ ජලාශ්‍රිතව වැඩෙන හම්බු නමින් හඳුන්වන පැලෑටියක පින්තූරයක්. දුඹුරු පාටින් යුතු කොටස තුළ පුළුන් වගේ ද්‍රව්‍යයක් තිබෙනවා. ඒවා සුළඟ මගින් තමයි ව්‍යාප්ත වෙන්නේ. මීට අමතරව කැරම්, විලකටු ආදී ජලජ පැලෑටි රාශියක් අපිට දකින්න පුළුවන්. ඔයාලා ඒවා පිළිබඳවත් තොරතුරු එකතු කරගන්න ඕනේ. එහෙමනම් මේ වගේ වීඩියෝ පාඩම් බලන්න සිඟිති ඉස්කෝලේ YouTube නාලිකාවත් එක්ක දිගටම රැඳිලා ඉන්න. අපි තවත් මේ වගේ වීඩියෝ පාඩමකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.